ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. සමුදස්සක් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ආයුබෝවන් අද දවස ඔබට සුබ සුන්දර දවසක් වෙන්න කියලා තමයි ඒ වගේම අද දවසේදී ඔබේ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් ආදරණීය ජීවිතයේ අපේ වැඩසටහන අපි පටන් ගන්න සූදානම් වෙන්නේ හරි මුල්ම විශේෂාංගයක් ඔබ එකතු කර ගන්න සූදානම් වෙන්නේ ටිකක් මම මේ වෙලාවේ කතා කරන කොටත් ටිකක් කලබලයක් වගේ ඔබට දැනනද දන්නේ නැහැ ඔබත් සමහර වෙලාවට කලබල නැති. අද දවසේදී අපි මේ කතා කරන්නේ කලබලය ගැන. ඔබ කලබල කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී සිත ටීවී ආදරණීය ජීවිතය ඔබ බලාගෙන ඉන්න ඕනේ කෙනෙක්. අපි බලමු ඔබේ කලබලයට හේතු වෙලා තියෙන මොනවද? කලබලය නැති කරගෙන මනස සංසුන් කරගන්නේ කොහොමද? මේ කරුණු කාරණා ඔක්කොම අද දවසේදී අපි කතා බහ කරනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපි මැදිරියට ආරාධනා කරා. මනෝවිද්‍යා පුහුණු උපදේශිකා අධ්‍යාත්මික සංවර්ධන මනෝවිද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න මහත්මියට. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක් ගයිනි. අයිබෝ. අපි කලබලද? හිතුනොත් කලබලයි කියලා කලබලයි තමයි. හැබැයි අපිට මම කලබලයක් නැහැ වගේ දැන්නොත් කලබල නැහැ. කලබල නැහැ නේද? එතකොට ඇත්තටම මේ කලබලය කියන දේ ඇති වෙන්නේ කොතනින්ද මට හිතෙනවා මේක හිතෙන් ඇති වෙන දෙයක්ද නැත්නම් අපේ මනසෙන් ඇති වෙන දෙයක්ද? කොතනින්ද කලබල එන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක් ගයිනි. මෙහෙම දෙයක් බලමු අපි ජීවිතේ හැම වෙලාවකම කාගේ හෝ හදිසියෙ කතා කරලා ඇහුවොත් ඔබද මමද ඇතුළුව මේ වෙලාවේ මොනවද කරන්නේ කියලා ඇහුවොත් එහේ මොනවද දෙන උත්තරේ මම නිදහසේ ඉන්නේ මම හරි විවේකසුවේන් ඉන්නේ එහෙම නැත්නම් මම හරි නිදහස් මනසකින් ඉන්නේ කියලා කියනවද එහෙම නැත්නම් මං හරි කාර්යබහුලයි අයියෝ හරි බිසි පායනවා වැඩ කරලා නැත්නම් මට මේ දේවල් කරලා දැන් ඇති වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් දෙන්නේ ගයනි අහපුවාම ඒ වගේ උත්තරයක් තමයි ලැබෙන්නේ ගොඩක් වෙලාවට අනේ මේ මම පොඩක් හදිස්සියේ ඉන්නේ හරි කලබලයි මට අපි එහෙමනේ කතා කරන්නේ ඔව් ඇයි ඇයි මේක තමයි ප්‍රශ්නේ එතකොට කලබලය කියන එක අපි හැමෝටම තියෙන දෙයක් වුණාට ඇත්තටම නැති දෙයක්ත් තමයි නමුත් අපි ඒක අවබෝධ කරගෙන නැහැ ගයනි අපි ජීවිතේ ගයනි මගෙන් ඇහුවා මේක ඇති වෙන්නේ මනසෙන්ද එහෙම නැත්නම් පුද්ගලයා තුල කොතනින්ද මතුවෙන්නේ කියන එක අපි ජීවිතේ ගත්තොත් මේ විශේෂයෙන්ම අපිට බොහෝ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් ඒ තමන් තුලින්ම තමන්ට බොහෝ දේවල් නිර්මාණය කරගන්නට හැකියාව තියෙනවා ගයනිට හිතුනොත් මට මගේ මම තුලින් දිව්‍ය ලෝක නිර්මාණය කරගන්න ඕනේ කියලා ගයනිට පුළුවන්ද නිර්මාණය කරගන්න මේක පොඩි ප්‍රශ්නයක් අපිට හිතෙන් හිතන්න පුළුවන් මේක මෙහෙම 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 කරන්න පුළුවන් කියලා. හරි. ආයෙත් හිත ගැන කතා කරා. ඔන්න පොඩ්ඩක් මතකද කොච්චර නම් හිත ගැන කතා කරනවද කියලා. හැබැයි ගයනි අද උදේ මේ අපි උදේම එතකොට හිතයි මේ අපාය ගැන කතා කරනකොට ටිකක් අසුභවාදී වගේ කියනවා. ඒක ප්‍රශ්න ප්‍රශ්නයක්වත් නැහැ. අපායට කැමතිද ගයනි? නැහැ. කොහෙත්ම නැහැ. මං හිතන්නේ ඔබත් කැමති ඇති කියලා. අපායට ගියාම බය හිතෙනවා දුක් විඳින්න වෙනවා. එතන දඬුවම් අපි දැකලා තියෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා. ගයනි අපාය දැකලා තියෙනවද? අපාය දැකලා තියන්නේ තව කෙනෙක් නිර්මාණය කරපු දේවල් වලින්. කොහෙන්ද දැක්කේ අපාය? මම ඇත්තටම අපාය දැක්කේ මේ වෙසක් මංගල්‍යයක. ඒ භෞතික ලෝකේ අපාය දැකලා. හැබැයි ඒක මනසින් කියපු නිසා තමයි මේක අපාය කියලා හිතන්නේ. එතකොට හැබැයි දිවි ලෝකයට යන්න කැමති. ආසයි කැමති. හැබැයි ඒත් දැකලා නැහැ. ඒකත් මනසේ නිර්මාණයක්. එහෙමනම් ගයනි අපි හැම වෙලාවකම අපේ කලබලයේ තියෙන්නේ කොතනද කියලා ඔන්න ඔබට අවබෝධ කරගන්න පුළුවන්. මම ගයනිගෙන් ඇහුවා මේ අපාය දැකලා තියෙනවද? එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ තමන්ට නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා. මේ ලෝකේ අපි හිතුවත් අපි මේ තමන් ඉන්න මේ මොහොත වෙන්න පුළුවන්, මේ තමන් ඉන්න ගෙදර වෙන්න පුළුවන්, දැන් මේ බලා නරඹන කාන්තාවෝ වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, වැඩිහිටියන් වෙන්න පුළුවන්. ඔබ ඉන්න තැන ඔබ බලන්න නිර්මාණය කරගන්න. මොකක් විදිහටද ඉන්න තැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාර්යාලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන් ජීවත් වෙන රට වෙන්න පුළුවන්, තමන් ජීවත් වෙන ලෝකය වෙන්න පුළුවන්. මේ ලෝකය හරි තමන්ට පුළුවන්ද නම් තමන් ඉන්න තැන දිව්‍ය ලෝකයක් කරන්නත් පුළුවන්. අපායක් කරන්නත් පුළුවන්. හැබැයි ඒකේ ප්‍රබල බලපෑම තියෙන්නේ කොතනද? මේ යම් එක එක පුද්ගලයා හිතන ආකාරය අනුව. දැන් මට දැන් මේ අවස්ථාව අපිට කිසි ප්‍රශ්නයක් නැහැ.
Itu kota pita danenoh, mereka di bilo kek tamai kita. Dan di bilo kek dakane, dan di bilo kek dakane, dan di bilo kek dakane. Tanah mani petra hitan na pulana mona karna dari ada mandane, udah ipandre, none makeup, kata agar none makeup danone, dan itu naipa nirma di apa nirma ni kara gatte kaudu. Mama tamai. Emana mantek tia agan none, api hama belaw kem, kala balai ta patwene, wedana wata patwene, duka ta patwene. Me eke ka putgale age. Manasa tulah nirmanaya wenade hitane de den godak dewal tiyenawa gayeni apita api boho dewal hitana mane e sitibili tamai api mokakda karanne wacana bawata harawanne e wacana tamai mokakda wenne kriyawak bawata patwenne e kriyawa tamai mokakda nirmanayak bawata patwenne ehemana api hama welawakama kalabala wenne kotaninda tamange atulaanting atulaante kiyanne mokakda manasin ehenam waga kiyanne one kawuda oba eke ekkinata sa eke ekkinata saapekshawa me chitana aakaraya hitana kiyana aakaraya yam deyak kriyawata nangwana aakaraya hari wenas oba hama welawakama visi manasekin api kiyana aathatika manasekin innwana hama welawakama wadak karannet na eunata hama welawakama wadai kiyana ma nam obata hama welawakama obe manasa hama welawakama kalabala yati karala denawa ekenne kisima deyak karagannata bae hitannata bae yahapat deyak karannata bae yahapat sambandhata godanaga gannata bae yahapat kriyawak karannata bae mokada hama welawak oba rinaatmaka aavegayan obe kohida daagena inne manasa tule sithe tule daagena innawa sitha tule daagena innawa ehenam oba mataka tiya gannone obe jeevithaye yahapatata harawannat obata yahapat situwili yati karala dennat obat ini, arah apikin mindfulness kila kini nama gayani es arah, khususnya emma, ini apikte awasnya karena arah, peace of mind kila, karena apikte hari me samae sahita manusia, obat obe jiwite nirawul karla dina ma, obat obe kriyawa nirawul karla dina ma, obat yana gamana nirawul lese pahadil lese pain nala dina ma, eh mana me sielu deh, tem muli kabinne mukhakde obe khalbalakari, tatwa. Tatwe, obe khalabala kari manasa. Ehemanang oba anne tena obodha karaganna one. Iti api ekin ekata balamu gayeni. Me manasata api monawa adaganada khalabala wenne kotanada apita me khalabalaya athi kar athi wenne saha api kohomada ewata ewa nathi karaganne khalabala saha ewata muna nathi karaganna kiyanne nathi karana issala api kohomada muna denne? Palaya karanawa muna denne. Hari. Hari. Api egenath katha karamu ada dawasedi api adhyatmika sanvardhana manovidya pohuna upadeshika Nalika Mohatti Vijayaratna mahatmayat ekka api katha baha karamin hitiye me obat khalabala nan kalabala eta hondama visuduma api ada dawasata katha karana eka hindai kiwwe me me kala welawa apith ekka ekathu wela inna kiyala. Den api jeevit wedde jeevitayata eka eka prashna thiyenawane apita hemadaama satutama labenne naha apita dukkham katulu prashna walata muhuna denna wenawa. E wage welawakade thamai api yanna takkala kalabala wenawa. Kalabale kiyana eka takkala udata enawa matu wenawa. Ehema kenekta kohomada manasa sansun karagena me kalabale kiyana de adu karaganne nathi karaganne ewa naththam palane karaganne. Gaya nih, apitnya, aturan ini kalabala mana awasta, api mata kayak itu, mangkitan naga gatot, pada apitnya pahedili kiri meh kia waktu ini. Hari, anak kota traffic ke pedi. Mending mangkitan nih gaya nih, anna hundai, boh hundai, kalabala. Aige, atule udih pandra. Kiya wenna kan gedara kalabala tiyenawada paandara lamai school yanawana hatare pahe indala patan gannawa kalabala de patan ganna kalabala wenna eka kisima eka etana etterma tiyena vinayak ne apita daruwanta wenna puluwan gedaraka wenna puluwan ethics kiyana dewal hadala ne ekena aachara dharma hadala ne ekena vinayak ne piliwelak ne e apiliwela nisa tamai godak welawata hama tanakama ehemai e vinaya nathikama nisa tamai apita godak me prashna walata muna denna wela tiyena maha para wenna puluwan gedara wenna puluwan visheshayen gedarin patan gamu api eka gedara tiyenna onema deyak gaya ඒක නැති තැන තමයි අපි ඒ නැති තැන එක පාරට අරගෙන යනවා පාරෙන් සමාජයට අරගෙන යනවා සමාජෙන් තව තවත් ඇඟවලට අරගෙන ගිහිල්ලා අපි අනවශ්‍ය විදියට පීඩාකාරී පරිසරයක් පීඩාකාරී ලෝකයක් ගොඩනගා ගන්නවා අපි පාරට එන්න කලින් ගෙදර බලමු කොහොමද මේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා ගෙදර ඉතින් ප්‍රශ්න ගත්තොත් එම් කලබලකාරීත්වය කො එකක් දෙකක් නේ තියෙන්නේ සමහර විට සැමියා බිරිඳ අතර වෙන්න පුළුවන් දරුවන් ඒ දරුවෝ ඉන්නවන් දරුවෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් නැන්දා මලේලි වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් තව තව සමාජික කාර්යාලෙ වෙන්නත් පුළුවන් හැබැයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්නට ඕනේ මේක අවබෝධ කරගන්නට. අපි මේවට මූණ දෙනකොට දැන් වෙලා තියෙන්නේ මේ එහෙම කීවට කොහොමද ප්‍රශ්නයක් එනකොට කෑ ගහන්න නැතුව කොහොමද ඒවා විසඳන්නේ? අන්න ඒකනේ දැන් ඔය ප්‍රශ්නයක් ආවම මේක විසඳ ගන්න ඕනේ මේ ආකාරයටයි කියලා ඕනතරම් අපිට ඇහිලා ඇති. තව කෙනෙක් අපිට කියලා ඇති. හැබැයි ඒ වගේ වෙලාවකදී මේක ප්‍රායෝගිකව කොහොමද අදාළ කරගන්නේ කියන එක ඔළුවට එන්නෙම නැහැ.
ඒක තමයි මූලිකම හේතු ගෙවලවල ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න වලට පිළිතුරු ගේ ඇතුලේ තියෙනවා. හැබැයි ඒ වුණාට ගයනි ඒවට උත්තර හොයන්න කම්මැලි දැන් කට්ටිය. ඒකනේ දැන් ඒකුත් තැන්වල දුවනවානේ. ඉතින් ඒක නිසා ඒ උත්තර හොයන්න Taman තුලින් පොඩ්ඩක් අර අපිට පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙනවා. පොඩි විනයක් තියෙන්නත් ඕනේ. පොඩි ඉවසීමක් තියෙන්නත් ඕනේ. ඒ ඉවසීම තුළ ඒ කලබල එන හැනි. ඒකයි මම මුලදී අර Tamanගේ සාමකාමී මනස මතක් කරේ. ඒ හැම වෙලාවකම Tamanට මනස තුළ විනයක් හදලා තිබුණොත් මනස තුල තමන්ට තමන් ළඟට අරගෙන තිබුණොත් තමන්ට පාලනයෙන් යුතුව තියාගන්න හැකියාව තිබුණොත් මං හිතනවා මේ හැම දෙයකටම උත්තර තියෙනවා කියලා. ඔබ උදාහරණයක් අහුව හරිය අපි බලමු. දැන් කලබල වෙනවස් දැන් දරුවෝ හා සම්බන්ධව ගත්තාම අද කාලේ මට එන ප්‍රශ්න වල හැටියට දෙමව්පියන්ට තියෙන ලොකුම කරදරය ඉස්සර නම් කිව්ව ලොකුම මොකද්ද? තෑග්ග දායාදේ වස්තුව වටිනාම දේ දරුවෝ අපේ ජීවිතයේ දරුවෝ. දැන් ඒකට වෙනස් කතාන්දර ටිකක් තමයි කියන්නේ. එක සමාජයේ වෙනස් වීම එක දරුවෝ නිසා ගොඩක් වෙලාවට අපේ දෙමව්පියෝ හරියට කලබල වෙනවා. දරුවන්ගේ ක්‍රියාකාරකම් හින්දා හැසිරීම රටාවන් හින්දා අපේ දෙමව්පියෝ කලබල වෙනවා. ඉතින් උතන්දී gedara කලබලයක් ඇති වෙන එක හේතුවක් වෙන්න පුළුවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. ඔකට අවු ගයනී ඇත්තට හොඳ. හැබැයි කරුණු දෙකක් තියෙනවා. දෙමව්පියන් ලොකු වගකීමක් තියෙනවානේ. දැන් තමන්ගේ දරුවෝ නම් හදන්න ඒක ඒ දැන් තමන්ගේ මනස හදන්න නම් වෙන කෙනෙකුට බෑක තමන්මයි හදාගන්න. ඒ වගේම තමයි තමන්ගේ දෙයක් නම් දරුවෝ වෙන්න පුළුවන්. ඒක තමන්ගේ යුතුයකමක්. ඒ දරුවෝ යහමගට ගන්න එක. එතකොට අපි බලමු දැන් සමහර වෙලාවට සමහර දරුවෝ ඉන්නවා ජීවිතේ බොහෝ කටුක අත්දැකීම්. ජීවිතේ කටුකව ඒ කියන්නේ සමහරට අම්මා තාත්තාගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, අධ්‍යාපනික ප්‍රශ්න වෙන්න පුළුවන්, සමාජීය ප්‍රශ්න වෙන්න පුළුවන්. බොහෝ කටුක ජීවිත ගත කරලා මේ ජීවිතේ ජයගත දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ටයි ප්‍රශ්න ආපුවාම ඒ දරුවන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. ඇයි? ඒකට හේතුව අර හරි විදිහට ඒගොල්ලන්ට අර ප්‍රශ්න අභියෝග මැදින් තමයි ජීවිතේට ඒගොල්ලන් තියෙන ඉස්සරහට ගිහලා ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්නයක් ආපතන ඒගොල්ලන් නොසෙලී ඒවට මූණ දෙනවා. බය නැහැ. හැබැයි එතන බලන්න තව අපි සැප සම්පත් දීලා හදන දරුවෙක් ගේ ඇතුලේ අපි බොහෝ වෙලාවට ප්‍රශ්න. ඒතකොට මේ පෞරුෂත්වයේ ගොඩනැගෙන්නේ දෙමව්පියෝ අතරේ. දරුවන්ට වටපිටාවේ දුක වේදනාව පෙන්වන්නේ නැහැ. දරිද්‍රතාවයන් පෙන්වන්නේ නැහැ. කෑම අගහිකම් පෙන්වන්නේ නැහැ. එතකොට මේ දරුවන්ට ඒව ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති දැන ප්‍රශ්නයක් වුණාම මොකද වෙන්නේ ගයි? දරා ගන්න බැහැ, විසඳ ගන්න බැහැ, කියා ගන්න බැහැ, තේරෙන්නේ නැහැ. ඒ එක්කම තමයි ඒක දෙමව්පියන්ට තේරෙන්නේත් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ දරුවා ඒ ප්‍රශ්නේදී ප්‍රශ්න විසඳගන්න යනකොට හැබැයි එතනින් ගොඩ නැගෙන්නේ අර දෙමව්පියන්ගේ පෞරුෂත්වයම තමයි. ඔව්. එතකොට ඒ ගොඩ නැගීම හරහා ඒ දරුවාට ප්‍රශ්න විසඳගන්න බැරි වෙනවා. ඒ බැරිවීම හරහා අනාගතේ ඒ දරුවගේ විසඳා ගන්න පරි ප්‍රශ්න ගොඩකර මැදිච්ච දරුවෙක් බවට පත් වෙනවා ගයි. ඉතින් ඒක නිසා ඒක විශේෂයෙන්ම අවබෝධ කරගන්න. අන්න කලබලකාරී මනසක් Tamanට මෙහෙව ගන්න බැරි මනසක් Tamanට ජීවිතයේට ඉලක්කවලට යන්න බැරි මනසක් නිර්මාණය වෙනවන්නේ එතනින්. ඒක අවබෝධ කරගන්න ඕනේ. උදාහරණයක් ගන්නම් මම. හරි. ඒක වඩා හොඳයි. දරුවෝ ගැන කතා කරේ. අපි හොඳයි ඒක දරුවන්ට මේ විශේෂයෙන් පණිවිඩයක් දෙන්න. මොකද පුංචි කාලේ කලබලෙන් හැදෙන දරුවා වැඩි පිටපත් වුණාමත් ඒ විදිහම තමයි. අපිට සමාජයට යන්නේ ඒ විදිහම. හරියට ඍණාත්මක ආවේගයන් දරන දෙමව්පියන්ට බිහි වෙන දරුවොත් ඍණාත්මක ආවේ ඍණාත්මකව ඔවුන්ගේ හැසිරීමටව පවත්වගෙන යන්නේ. ඒ දරුවන්ගේ දරුවොත් ඒ විදිහම තමයි. ඒක මනෝවිද්‍යාඥයෝ සමාජ විද්‍යාඥයෝ හොයාගෙන තියෙන දෙයක් ගයිනි. එක්තරා දරුවෙක් මට සම්බන්ධ කරලා හරි සුන්දරයි දරුවෝ ආපුවාම ඇත්ත කතා කරන දරුවනේ ඉන්නේ. ඉතින් අම්මලා මොනවා කිව්වොත් මොන දේ හංගන්න හැදුවා දරුවෝ හොරෙන් මාත් එක්ක හරි ඇත්ත කතාන්දර ටිකක් කියනවා. හරි සුන්දරයි. ඒක හරි සුන්දරයි. ඉතින් මේ අම්මටයි තාත්තටයි පුතේ ඉන්නවා. ඉතින් මේ පුතා පාසල් යන පුතේ. දවසක් මේ දරුවා ඕනෙත් වැඩක් කරා කිය මොකක්ද කරලා තියෙන්නේ යම් දෙයක් හොරකම් කරගෙන ආවා ඉස්කෝලේ පන්තියේ. දැන් අපිට දැන් එහෙම දැන් අපිටත් ඒ අත්දැකීම් වලට මූණ දෙන්න තියෙන හොරකම් කරගෙන නෙමෙයි බැරිවීමකින් වෙන්න පුළුවන් ආසාවෙන් වුණ කැමැත්තෙන් යම් සිද්දක් යාළුවෙක්ගේ යාළුවෝ දුන්නා හරි කියලා අරගෙන ආපුවා මොකද කරන්නේ? සමහරවන් ආකමන්නක තියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර අම්මලා තාත්තලා ඉන්නවා ඒක හරි ලස්සනට වෙලයි පුතේ අරගෙන ආවේ. එක එක යාළුවාට වටිනවා වෙන්න පුළුවන්. ඒ අම්මයි තාත්තයි ආසාවෙන් අරන් දුන්න දේ වෙන්න පුළුවන්. ඒක වා කරුණා කරලා ගිහින් දෙන්න. ඒක නෑ අම්මා මේක දුන්නේ යා කැමැත්තෙන්. කැමැත්තෙන් වුණත් ඒක ඒ අම්මයි තාත්තයි කැමති නම් විතරක් ඔය අහලා නැවත වතාවක් කියලා අරගෙන එන්න. එතකොට දරුවා එක හොරකම් කරගෙනම ආවා නම් ඒදරට අන්න අපි කියන එතික්ස් ටික යනවා. ඒ ආචාර ධර්ම ටික යනවා. මේක හොඳ නෑ වගේ නේද කියලා. හැබැයි මේගොල්ලෝ මොකද කරේ? දරුවාට තරවටු කරා, බෑන්නා, හොරා වැඩ කරනවා, හොරෙක් වෙන්න හදනවා. ඇයි ඒ දේවල් කරේ කියපහම මේ දරුවට අර අපි හැම වෙලාවෙම කියන තමාගේ අභිමානයට පහර දෙනවා. දැන් සමහර විට ඒක
වැරද්දක් වෙන්නම පුළුවන්. හැබැයි අපිට කියන ක්‍රමයක් තියෙනවා. දරුවෙකුට විශේෂයෙන් පුංචි කාලේ. ඉතින් මම හිතනවා මේ අපිට බොහෝ බොහෝ දේවල් අර ජීවිතේ මේ එන්නේ අර සමහර ප්‍රශ්නත් ගැටලුත් එක්කනේ. ඉතින් ඒක ඒක විසඳගෙන යන්න හැකියාව. ඉතින් මම හිතන්නේ අපි අවබෝධයෙන් දැනගන්නට ඕනි. අනිවාර්යයෙන්ම අර දරුවෙක් ගැන කතා කරපු ඒ කාරණාවේදී දරුවන්ට ආදරෙන්න තමයි හැමදේම කියලා දෙන්න ඕනේ. තරවටු කරන්න ගියොත් බනින්න ගියොත් ඔය විදිහට අනිවාර්යෙන් දරුවෙක් තව තවත් ඒ වැරද්දම කරන්න ගන්නවා. ඔව් ගයිනි. ඉතින් ඇත්තටම මේ ඒකේ ලස්සනම කතාන්දරේ තමයි මේ දරුවා මට යොමු කරා. ඇත්තටම මේ අම්මයි තාත්තයි. ඉතින් ඒ යොමු කරාට පස්සේ දරුවා ලස්සන කතාවක් කිව්වා. එයාගේ පන්ති යාළුවෝ මේ දැන් බලන්නයි කතන්දරේ වෙනස් පැත්තක්නේ තියෙන්නේ. අපි හිතන දේවල් නෙමෙයි අතරම මේ ඕනම දෙයක් එහෙමයි. අපි දකින දේ නෙමෙයි අතරම අතුලන්තේ සිද්ධ වෙන්නේ. පිටත් සිද්ධ වෙන්නේ. ඒ දරුවා මාත් එක කියනවා මේ මගේ පන්ති යාළුවෝ ඔය ෂොපින් කරන්න යනකොට සහ කඩවල වලට යනකොට හේවට ගමන් තමයි ජොලියට එහෙමයි කිව්වේ. ජොලියට නිකන් ඔය කී ටැග් එකක් මොන මොනාද කඩවලනේ හිමිසරේ හොරකම් කරගන්නවා. ඉස්සර ඒ කාලේ අර බිත්තර වගේ හොරකම් කරානේ. ඒක අර අපි කියන්නේ කොලුකමට කරනවා කියලා පාසලන කාලේ ඕනම කෙනෙක් ඔය වැඩේ කරනවා. මම ඒක හොඳයි කියන දේ නෙමෙයි මේ කියන්නේ. අපි අවබෝධ කරගන්නට ඕනේ. ඉතින් යාළුවා ගෙනල්ලා තියෙනවා මේ වගේ දේ පොඩි පොඩි කී දැන් භෞතික දේවල් හරි වැඩි. හරි වටිනාකම් වලින් භෞතික දේ උනත් ගයනි වටිනාකම් වැඩි. ඒ කියන්නේ සමහර ෆෝන් එකක් වෙන්න පුළුවන් වටිනා පෑනක් වෙන්න පුළුවන් කී ටැග් එකක් වෙන්න පුළුවන්. තව මොනවද? තව බොහෝ දේවල් තියෙනවා. දේවල් තියෙන පුළුවන් විශේෂයෙන් තාක්ෂණය පැත්ත කතා කරනකොට පුංචි ජංගම දුරකථනයක් වෙන්න පුළුවන් හෙඩ්සෙට් එකක් වෙන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවා දේවල් ඉතින් මේ පුතත් ඒක තමයි ගෙනත් තිබුණේ. ඉතින් පස්සේ මේ පුතත් ඒක කතා කරපුවා දැන් අම්මයි තාත්තයි කලබල වුණා. අන්න දැන් කලබල ගැන කතා කරන දැන් අම්මට හරිම පීඩකාරි අම්මලා තමයිනේ ගොඩක්ම දරුවෝ නිසා වද විඳින්නේ දුක් විඳින්නේ වේදනාව විඳින්නේ අනවශ්‍ය විදිහට. අවශ්‍ය විදිහට නෙමෙයි අනවශ්‍ය විදිහට. එතකොට දැන් මොකද වුනේ? දැන් දරුවාට දැන් හරි ප්‍රශ්නයක් වුණා. දැන් අම්මා කලබල. දැන් අම්මා ඔන්න අම්මට දැන් ආතතියත් ආවා. දැන් අම්මා පැත්තකට වුණා. දැන් කතා කරන්නේ. මම විශේෂයෙන්ම මතක් කරන ඕන දෙයක් තියෙනවා ගයිනි. ඒ වගේ පරිසරයක ඒ කියන්නේ එවැනි දරුවෝ හරි තමන්ට ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට අම්මට තාත්තට ඉස්සරලාම යදාල පුද්ගලයා ඒ කියන්නේ විශේෂයෙන්ම දරුවෝ හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සරලාම අම්මයි තාත්තා උපදේශණයට එන්න. ඒ දෙන්නා ඉස්සරලා ඒ කියන්නේ දරුවන්ව ඒ කියන්නේ අපි හැම වෙලාවකම උත්සාහ කරන්න එපා වැරදි කාර්යෝ කියලා මේ තැන් තැන් වලට අරගෙන යනවා. අරගෙන යන්නේ දරුවන්ට එහෙම ප්‍රශ්න තියෙනවා. ඉස්සරලා තමන්ට මේ ප්‍රශ්නේට උත්තරේ හොයාගන්න. ඊට පස්සේ ඒ හරහා තමන්ට පුළුවන් ඒ දරුවවට අවශ්‍ය කරන උපදෙස් ටික දෙන්න. මේ දරුවා කියන්නේ අර යාළුවෝ ඒ කරපු නිසාවට මටත් හිතුණා යාළුවෝ හොරගම් කරපු නිසා ඒගොල්ලන් එකක් ගන්න. ඉතින් ඒක මිසක් මම ඒක හොරගමට කරේ නැහැ කියලා. නමුත් ඒක අපි සාධාරණීකරණය කරන්න හොඳ නැහැ. ඒක අම්මයි තාත්තයි ඒක අවවාද දීලා දරුවව ඒ කියන්නේ අර හොරා කියන මානසිකත්වයෙන් අයින් කරලා දුන්නා. ඒ නිසාවට දරුවට යහපතක් වුණා. ඉතින් ඒක නිසා අපි ගොඩක් මේ පුංචි දේවල් වලට අනවශ්‍ය කලබලය නිසා බොහෝ බොහෝ අපි අර නොහිතන ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් ගයිනි. ඒක නිසා තමයි මම කියන්නේ ලොකු හෝ පොඩි හෝ වේවා අනවශ්‍ය කලබලය ඔබට අනවශ්‍ය පීඩාකාරී ජීවිතයක්මයි ඇති කරලා දෙන්නේ. අනිවාර්යෙන් කලබලෙ තිබ්බොත් හදිසියට ක්‍රොස් කරට් කටේ තත දාගන්න බෑ කියලා කතාවක් තියෙනවනේ. ওই කතාව ආවේ නිකමට නෙමෙයි. හරි. දැන් කෙනෙක් කලබලයි නම් ඔබ කලබල කෙනෙක් නම් අපි ඔබට මේ පුංචි අභ්‍යාසයක් කියන්නම්. ඔබේ මනස සංසුන් කරගන්න. ඉතින් අපේ වැඩසටහනේ මේ විශේෂාංගයේ අන්තිම විනාඩි කීපයකට තමයි අවිලා තියෙන්නේ. ඉතින් අපි මේ නාලිකා මහත්මියගෙන් අහන්න කැමතියි මොකද්ද මේ අභ්‍යාසය කොහොමද කරන්නේ? ඔව් ගයනි ඇත්තටම අභ්‍යාස කියපුවාම අපිට ලොකු මහා ලොකු අභ්‍යාස නෑ. හරි විදිහට හුස්ම ගන්නවා නම් ඔබට ඔබේ ජීවිතේ ඇත්තටම හරි නිරෝගීව සාර්ථකව කලබලෙන් තොරව අරගෙන යන්නට පුළුවන්. මම මේ අභ්‍යාසයට කලින් මට ඇත්ත හිතුණා ඇත්තටම මට ගයනි තව කොච්චර වෙලාවක් තියෙනවද විනාඩි අපිට මිනිත්තු දෙකක් තුනක් මට මම එහෙනම් මේ අභ්‍යාසයක් විදිහට මෙන්න මේ කතන්දරය කියලා නතර කරන්නම්. හරිද? තාත්තා කෙනෙකුගේ පුතෙකු ඉස්කෝලේ යනවා. හරිද? දැන් එකත් හරි සුන්දරයි. මොකද මේ දරුවෝ අපි කොහොමද මේවන්න ඕනේ කියන එකත් කලබලයකින් තොරව මානසික සංවර්ධන නැති කරන්නට ඕනේ දරුවාගේ. ඒ යනකොට දැන් වාහන එළවනකොට වැඩිපුරම වාහන එළවන්නේ කවුද? තාත්තද පුතාද? දරුවද? කවුද? අර මේ එහා පැත්තේ ඉන්න කෙනා. එයා නෙවෙයි දරුවෝ අස්සේ ඉන්න කෙනා නෙමෙයි. ඔව් දැන් මේ පුතා තාත්තට කියනවා එහෙන් දාන්න කෙනා මෙහෙන් දාන්න කෙනා මේ අර වැරදි පාර වැරදි මේ ලේන් එකට දාන්න කියලා. දැන් තාත්තා කිසි සද්දයක් නැහැ. තාත්තා යනවා. කියනවා ස්පීඩ් කරලා යන්න කියනවා. හරි. දැන් තාත්තා කිසිම සද්දයක් නැහැ යනවා. හැබැයි ඒ වුණාට තාත්තලා හරි අම්මලා හරි දරුවෝ ඉස්සරහා අපිට ටිකක් වීරයෝ වීරවරියෝ වෙන්න හරි කැමති නේද? මේ තාත්තා මොනවා කරන්නේ නැද්ද? මං හරි ඉක්මනින් කියන්නම්. මේ තාත්තා මොනවා කරන්නේ නැද්ද? තාත්තා වීරයෙක් වුණාද? එහෙම නැත්නම් කලබලයෙන් හැසිරුණාද? එහෙම නැත්නම් පරාජය වුණාද පුතා ඉස්සරහා අපිට? සමහර වෙලාවට ඒ තැනට සුදුසු ඒ උචිත දේ කරන්න ඕන හින්දා මම හිතනවා සමහරට තාත්තා සම්සුන් වෙලා හරි එහෙම වෙන්නේ නැති කියලා. හරි හරි ගන්න. තාත්තා පරාජය වුණා. හැබැයි තාත්තා පරාජය වුණා නේ. තාත්තා ඇත්තටම දැන් වීරයෙක් වුණා.
තාත්තා බොහෝ වෙලාවක් වාහනේ ධාවනය කරලා ඈත ටිකක් දුර යනකොට පේනවා මේ ඇක්සිඩන්ට් එකක් පාරේ බයින වාහනයක් අනතුරක් වාහන අනතුරක් දැන් තාත්තා පුතාට කියන පුතේ බලන්න අපි ඉක්මන් කලබලයට ආවා නම් අපිටත් ඔන්න ඔය ටික තමයි සිද්ධ වෙන්නේ අපිට පාරේ යනකොට අපිට ඕන ඕන හැටියට ලේන් වලට දාන්න බෑ අපේ වාහනේ දැන් පුතාට කියන වෙලාවේ මම ලේන් එක මට කියපුවාම දාන්න කියලා මම දැක්කා පිටිපස්සෙන් මේ හරි වේගෙන් බස් එකක් එනවා. ඉතින් හදිසියෙන් මන් දැම්මා නම් අපි දෙන්නාම අනතුරේ. ඉතින් ඒක නිසා පුතේ අපිට හැම වෙලාවකම ජීවිතයේ මේ අර කියන අපිට ඒ අවස්ථානුකූලව අපි ඒකට ජීවිතේට මුහුණ දෙන්නම ඇරෙන්න අපිට ඕන ඕන විදිහට මේ මහපාරේ යන්න බෑ. අන්ත කලබලයේ කියන එක අපිට බොහෝ අනතුරු, බොහෝ පීඩාවල්. එතකොට ජීවිත හානි කරන දේවල් පවා අපිට සිද්ධ වෙන්නට පුළුවන්. ඒක නිසා පුතේ හැම වෙලාවකම සන්සුන් මනස අපිට හැම දෙයක්ම ලබලා දෙනවා. දැන් ඒ වෙලාවේ හැටියට තාත්තා වීරයෙක් වෙලා එහෙම කරනවා. සමහර අය ඉන්නවා එහෙම කරනවා. හැබැයි පුතාට කියන දේවල් අහන අමෝපිය ඉන්නවනේ දෙමෝපිය. හොඳ වෙලාවට ඇක්සිඩන්ට් එකකුත් තිබුණා. ඉතින් ඒක නිසාට ඒ දරුවට නැත්තම් ඒ දරුවා ආයපහු කරන්නේ මහපාර යනකොට අර තාත්තා කරපු දේවම තමයි. ඒ තාත්තා හරි ඉවසලිවන්තව කලබලකින් තොරව තමයි ඒ දරුවට ඒ හරි දේ පෙන්නුවේ. ඉතින් ඒක නේ බැනලා ඉවල ඔයා කියන විදිහට ඒක කරන්න බෑ පුතා මෙහෙමයි කියලා බයින් නැතුව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා දුන්නා. ඒක නිසා ඔබට කොයි මොහොතක හරි පීඩාවක් වේදනාවක් මේ ඉඳගෙන ඉන්න මොහොත වෙන්න පුළුවන් වැඩ කරන මොහොත වෙන්න පුළුවන් වාහනේ යනකොට ඔබට බොහෝ පීඩාවල් එන්න පුළුවන් කාර්යාලේ වෙන්න පුළුවන් ගෙදර අම්මා වැඩ කරලා මහන්සි ඔබට දවසකට විනාඩි 5ක් ඔබ වෙනුවෙන් වෙන් කරගන්න ඒක බැරිකමක් නෑ මං හිතන්නේ දවසකට විනාඩි 5ක් ඒක බැරිකමක් කරගන්න එක ඒක බෑයි කියන මානම් ඇත්තටම ඔබ ජීවත් වෙන්න සුදු නෑ මොකද ඒකට හේතුව ඔබ වෙනුවෙන් කාලයක් වැදද්ද ගොඩක් වෙලාට කරන්නේ අනිත් අය වෙනුවෙන් බොහෝ මහන්සිනා මහන්සිනා තමන්ට කාලය වෙන් කරගන්නේ නැහැ ගයිනි ඒක නිසා ඔබ වෙනින් ඒ විනාඩි 5 වෙන් කරගන්න වාඩි වෙන්න නිදහස් වෙන්න හොඳට හුස්මක් ගන්න ඇත්තටම ඒක කියන්නේ සමහර බිම මැට් එකක් වෙන්න පුළුවන් ඉඳගෙන තන ඇත වෙන්න පුළුවන් හොඳට හුස්ම ගන්න ඇස් දෙක වහ ගන්න නිදහසේ වාඩි වෙලා හොඳට හුස්ම දෙක තුනක් හොඳට ගන්න ඒ හුස්ම පිට කරන්න ඒ පිට කරන ගමන් ඒ හුස්ම මට ඔබේ සිහිය රඳව ගන්න. පුළුවන් දෝක කරන්න. ඕක තමයි කරන්න බැරි. මේක හුස්ම රඳව ගත්ත ගමන් මතක් වෙන්නේ තරහකාරයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වටපිටාවේ සේරම කට්ටිය මත. ඒක අතහරින්න ඕනේ. මේක ඔබටයි කරන්නේ. ඒ වේ අනවශ්‍ය දේවල් එතනින් අයින් කරන්න. ඔබ තවත් කලබල වෙනවා ස්ට්‍රෙස් වෙනවා සියලු දේ අමතක කරන්න. එහෙම නැත්නම් ඔබට ඔබ හුස්ම රඳව ගන්න බැිනම් ඔබ කැමති ස්ථානයක් ලස්සන පරිසරයේ තියෙන මේ පරිසරයේ ජීවයෝනේ අපි. එවනම් ඒ පරිසරයක් නිර්මාණය කරගන්න හොඳට හුස්ම ගල නිදහස් වෙන්න නිදහස් වෙලා ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයේ ඒ මොහොතේ ඔබට යම් කලබලකාරී අවස්ථාවක් වෙන්න පුළුවන් දුක අවස්ථාවක් වෙන්න පුළුවන් වේදන සතුටක් වෙන්න පුළුවන්. ඔබ ඒක ගැන පොඩ්ඩක් හිතලා ඉවරලා හොඳ හුස්මක් නැවත අරගෙන හිත ගත දෙකම සැහැල්ලු කරගන්න. ඒ සැහැල්ලු කරගෙන ඔබට පුළු හැකියාවක් තියෙනවා නම් වතුර වීදුරු ළඟ තියාගෙන මොකද වතුර බොනවා හරි අඩුයිනේ. ඔව්. හොඳ වතුර වීදුරුක් බොන්න. බලන්න ඔබට ඊළඟ පියවර වැඩ කරන්න හොඳ ජවයක් හම්බ වෙනවා. හොඳ සැලැස්මක් අනුව තරහකින් තොරව කරබරයකින් තොරව ඔබට ජීවිතයට මූණ දෙන්න හොඳ හැකියාවක් ලැබෙනවා ගයනි. මං හිතන්නේ ජීවිතේ අපිට හැමදාම ප්‍රශ්න කරදර අර්බුද ඒවි. ඒවා ඔබේ ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ ඒවා දිහා බලලා ලස්සනට හැදෙන්න අපිට හැමදාම ඉඩෝර නැති වේවි. අනිවාර්යයෙන් වසන්තයත් එයි. හරියට හරි. ඒ වසන්තය එකතු කරගන්න. හැබැයි වසන්තය එකතු කරගන්න නිකම් බෑ. ඔබේ ඉවසීම, කැපවීම, ඔබ ජීවිතේ දරන ආකල්ප ඔය සියල්ලම ඔබේ ජීවිතේ එකතු කරගන්න ඕනේ. ඒකට ඉලක්කයක් අරමුණක් තියෙන්න ඕනේ. අඩුමතරමේ මම අද දවසේ සතුටින් ඉන්නවා කියලා හරි ඔබේ ජීවිතේ එකතු කරගත්තොත් ඔබේ ජීවිතේ ඔබට ලස්සනට දකින්න හැකියාව ලැබෙන්නේ අනිවාර්යයෙන්ම මේ මිනිත්තුවම වෙන් කරගන්න මේ තප්පරේම වෙන් කරගන්න මේ වෙලාවෙ ඉඳන් ඔබ වෙනස් වෙනවා කියලා. මොකද කලබලය කියලා කියන්නේ අපේ ජීවිතයට අවශ්‍යම නැති දෙයක් තමයි. කලබලේ තිබුණොත් මොනවද වෙන්නේ? කොහොමද මොන වගේ දේවල්ද අපිට වෙන්නේ කියන එක ඔබට මේ කතාබහේදී තේරුම් යන්නට ඇති. ඉතින් එහෙමනම් අද දවසේදී අපි මේ විශේෂාංගයට සමුදෙන්න සූදානම් වෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ විදිහට හරි පහසු විදිහට හැම දෙයක් ගැනම විස්තර කරාට ඔබතුමියට. අධ්‍යාත්මික සංවර්ධන විද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොටි විජේරත්න මහත්මියට ස්තුතියි. ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ඔබට. බොහොම ස්තුතියි ගනි. ආයුබෝවන්. හොඳයි. එහෙමනම් දිගටම ආදරණීය ජීවිතයත් එක්කින් අද දවසේදී ඔබ වෙනුවෙන් විශේෂාංග රසක් තියෙනවා වෙන් කරලා අපි පුංචි විරාමයකට පස්සේ අලුත් විශේෂාංගයකින් මුණ ගැහෙමු.
Dina pata alut video saha pravruti naramimata ihada button ekak click kara Siyatha TV subscribe karanna. Alut video gana mulinma danaganna mema sinuwa click karanna.